ඔය විගන නෑයි ඔය කියන සියලුම විගල හොඳයි කියලා දකින්නව තියෙනවනේ. ඒව ඔක්කොම අලුත් විවස්ථාර ගේන්න පුළුවන්. මේ විගන වල විරුද්ධ නෑ නෙමෙයි අපි. අපි ගන්න විරුද්ධ නෑ. හැබැයි 19 වෙනස් විය යුතුයි. ඒ 19 මේ අරක හොඳයි මේක හොඳයි කියලා වෙලා 20 සංශෝධන කියන එක නෙමෙයිනේ. 19 සම්පූර්ණ වෙනස් කරලා ඉවරලා 20 සංශෝධන ගෙනල්ලා ඊළඟට අලුත් විවස්ථාවක් අපි ගේන්න ඕනේ. ඒකට ඔය ඔය ප්‍රේමදාස මහත්තයයි දිසානායක මහත්තයයි සුවහන්දිරන් මහත්තයයි කියන හොඳයි කියලා හිතන ඒවා ඔක්කොම ගේන්න පුළුවන්. ඔකට කලබල වෙන්න ඕනේ ඇයි මේ කලබල? හරිද මේ ওই කලබල කියන පොල් වලට අර වලල්ලක් දැම්ම වගේ වෙන්නේ නැහැ. නෑ එහෙම වස්තු නෑ. වැඩෙනවා ඉඳලා හිටලා. ඒක ගණන් ගන්න එපා. ඒ කාගේ දැත්ත මරද්ද පොල් වල කර වලල්ලක් දාපු. නෑ ඒ කාගේ අතර දැන් නෙමෙයි. කාලෙන් කාලෙට වෙන දේවල් ඌව ගණන් ගන්න එපා. මොඩ වැඩ. නෑ මම මේ මොඩක් කියලා ලකත් කියන්නේ නෑ කාටවත්. ඒක ඇමරිකාව ගන්න තීන්දුව. ඒ මගේ වගකීම. එතකොට මේ පොල් ප්‍රශ්නේ අපි ඉතිහාසෙත් දැකලා තියෙනවා. මම වෙන දැම්ලි කාලෙත් ඕක සිද්ධ වුණා. මම පොල් පිට රටිකුත් ගෙනාවා. හැබැයි ඒ වගේ මොඩ වැඩ කරන්න දෙන්නේ නැහැ. මොකද? ඒ වගේ මොඩ වැඩ කරලා නැහැ. මම කවුරුත් මොඩ වැඩ කරන්න කියලා කියන්නේ නැහැ. මගේ මැමති වන්නල ඉන්න කෙනෙක්ට මම කවදාකවත් කියන්නේ නැහැ. ඇයි එහෙම වෙන්නේ? එහෙම වැරද්දක් කරනවා නම් පෙන්වන්න පුළුවන් ඒ වගේ නිකන්. ඒ මාධ්‍යර පෙන්වන්න බලුව. හැබැයි මගෙන් ඒ සම්බන්ධ කිසි දෙයක් සාකච්ඡා අපි බොහොම එකමුතු වෙමින් යන ආන්දුවා. ඒ කියන්නේ වැරද්ද වුණත් එකමුතු කමින් කරනවා. වැරද්ද වුණත් රකින්න ඕනේ අපේ කෙනෙක් කරපුවාම එහෙම අමාරු දාන්න හොඳ නැහැ නේද? ඊට පස්සේ අපි බෙදෙනවානේ. ඒකනේ විපක්ෂේ බලාපොරොත්තු වෙන. අපි කොහොමද? ඉස්සරහට යනවනේ. දුක් වල්ලන්න බන්නත්